අද වන විට බහුලව භාවිතා කරන ඩීසල් එන්ජින් එක නිර්මාණය කළේ රුඩොල්ෆ් ඩීසල්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු ඩීසල් එන්ජින් එකේ අතීත කතාව සහ එහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. රුඩොල්ෆ් ඩීසල් අධ්‍යාපනය ලැබුවේ රෙෆ්‍රිජරේෂන් ඉංජිනේර කෙනෙක් විදිහට. මේ කාලයේදී ඔහුට විශේෂ උවමනාවක් තිබුණා අලුත් ශක්ති ප්‍රභවයන් සොයා ගන්න. මෙම වකවානුවේ පැවති හුමාල එන්ජින් වල කාර්යක්ෂමතාව ඉතා අඩුයි. ගල්ලඟුරු දහනයේදී විශාල ශක්ති ප්‍රමාණයක් අපතේ ගියා. ගල්ලඟුරු වල අඩංගුණු රසායනික ශක්තියෙන් 15%ක් පමණ තමයි යාන්ත්‍රික ශක්තිය විදිහට ලබා ගන්න පුළුවන් වුනේ. මීට අමතරව මේ හුමාල එන්ජින් වල ප්‍රමාණය ඉතා විශාල වුණා. ඒ වගේම ඒවායේ මිල ගණනුත් ඉතා ඉහළ ගත්තා. මේ වන විට ETN ලිනෝර් සහ නිකලස් ඔටෝ විසින් අභ්‍යන්තර දහන එන්ජිමක් නිර්මාණය කරලයි තිබුණේ. ස්ටීම් එන්ජින් එකකදී දහනය සිද්ධ වෙන්නේ එන්ජින් එකට පිටතින්. නමුත් ලිනෝර් සහ ඔටෝ නිර්මාණය කළ නවතම එන්ජින් එකේ දහනය සිද්ධ වුණේ එන්ජින් එක ඇතුලේ. ඩීසල්ට අවශ්‍ය වුණා කාර්යක්ෂමතාව වැඩි එන්ජින් එකක් නිර්මාණය කරන්න. ඔහු ඒ සඳහා නව සංකල්පයක් හඳුන්වා දුන්නා. එන්ජින් සිලින්ඩර්ස් තුල ඇති වායු සහ ඉන්ධන මිශ්‍රණය ස්පාර්ක් එකක් මගින්, එහෙමත් නැතිනම් පුලිඟුවක් මගින් දහනය කරනවා වෙනුවට සිලින්ඩර එක තුලට ඉන්ධන විදීමක් සිදු කරන ක්‍රමවේදයක් ඔහු හඳුන්වා දුන්නා. ඔහුගේ මෙම සංකල්පය ප්‍රායෝගික නොවන බවට විවිධ මත පළ වුණත් ඩීසල් ඔහුගේ එන්ජිම නිර්මාණය කිරීම නම් අතහැරියේ නැහැ. 1893 දී ඔහු ඉන්ධන ලෙස ගල්ලඟුරු කුඩු භාවිතා කරලා එන්ජින් එකක් නිර්මාණය කළා. නමුත් එය සාර්ථක නොවුණු අතර එම එන්ජිම ටෙස්ට් කරන විට එය පුපුරා ගියා. ඉන්පසුව ඔහු ද්‍රව ඉන්ධන භාවිතා කර එන්ජිමක් නිර්මාණය කළා. 1895 දී ඔහුගේ උත්සාහය සාර්ථක වුණා. ඔහු සාර්ථක ලෙස කාර්යක්ෂමතාවෙන් ඉහළ එන්ජින් එකක් නිර්මාණය කළා. ඔහු මේ සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන වගේම එළවලු තෙල්ද භාවිතා කළා, විශේෂයෙන්ම රට කජු තෙල්. හරි, අපි දැන් බලමු 4-stroke ඩීසල් එන්ජින් එකක් ක්‍රියා කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අභ්‍යන්තර දහන එන්ජින් එකක ප්‍රධානම යාන්ත්‍රණය තමයි ස්ලයිඩර් ක්‍රැන්ක් මෙකනිසම් එක. හැබැයි මීට වඩා වෙනස් ක්‍රම භාවිතා වන එන්ජින්ස් තියෙනවා. උදාහරණ විදිහට වැන්කල් එන්ජින් සහ ජෙට් එන්ජින්ස් හඳුන්වන්න පුළුවන්. ස්ලයිඩර් ක්‍රැන්ක් මෙකනිසම් එකෙන් රේඛීය චලිතය භ්‍රමණ චලිතයක් බවට පත් කරනවා. මේ සම්පූර්ණ යාන්ත්‍රණය සවි කරලා තියෙන්නේ එන්ජින් බ්ලොක් එක ඇතුලේ. පිස්ටන් එක ක්‍රැන්ක්ෂාෆ්ට් එකට සම්බන්ධ වෙන්නේ කනෙක්ටින් රොඩ් එක හරහා. එන්ජින් බ්ලොක් එක තුල එන්ජින් සිලින්ඩර්ස් නිර්මාණය කරලා තියෙනවා. සිලින්ඩර් එක තුල තමයි පිස්ටන් එක ඉහළ පහළ යාම සිද්ධ වෙන්නේ. පිස්ටන් එක ඉහළ පහළ ගමන් කරන විට මේ ආකාරයෙන් ක්‍රැන්ක්ෂාෆ්ට් එක භ්‍රමණය වෙනවා. එන්ජින් බ්ලොක් එක උඩින් එන්ජින් හෙඩ් එක සවි කරලා තියෙනවා. සිලින්ඩර් එක තුලට වාතය සැපීමට සහ දහනෙන් පසු වාතය ඉවත් කිරීමට සිලින්ඩර් හෙඩ් එකේ කපාට කිහිපයක් සවි කරලා තියෙනවා. එන්ජින් සිලින්ඩර්ස් වලට වාතය සපයන්නේ එයා ෆිල්ටර් එකක් හරහා. එයා ෆිල්ටර් එකෙන් වාතය ඇති අපද්‍රව්‍ය ඉවත් කරනවා. මීට අමතරව පෙට්‍රල් එන්ජින් එකක නම් ස්පාර්ක් ප්ලග් එකකුත්, ඩීසල් එන්ජින් එකක නම් ඉන්ධන විදීම සඳහා ෆුවෙල් ඉන්ජෙක්ටර් එකකුත් සවි කරලා තියෙනවා. එන්ජින් එකෙහි මූලික භ්‍රමණය ස්ටාර්ටර් මෝටර් එකෙන් ලබා දෙනවා. පිස්ටන් එක පහළට ගමන් කරන විට ඉන්ටේක් වෑල් එක විවෘත වෙලා සිලින්ඩර් එක තුලට වාතය ගලා එීමට සලස්වනවා. පිස්ටන් එකට යා හැකි පහළම ලක්ෂ්‍යය හඳුන්වන්නේ බොටම් ඩෙඩ් සෙන්ටර් කියලා. ඒ වගේම පිස්ටන් එකට යා හැකි ඉහළම ලක්ෂ්‍යය හඳුන්වන්නේ ටොප් ඩෙඩ් සෙන්ටර් කියලා. පිස්ටන් එක බොටම් ඩෙඩ් සෙන්ටර් එකට ළඟා වුණාට පස්සේ ඉන්ටේක් වෑල්ස් වැහෙනවා. ඉන්පසුව නැවත පිස්ටන් එක ඉහළට යන විට සිලින්ඩර් එක තුල තිබෙන වාතය සම්පීඩනයකට ලක් වෙනවා. මෙම සම්පීඩනයත් සමග එම වාතයේ උෂ්ණත්වයත් ඉහළ යනවා. ඉන්පසුව එම සම්පීඩිත වාතයට ඉන්ධන විදීම සිදු කරනු ලබනවා. මේ සිදු කරන්නේ ඉන්ජෙක්ටර් එකක් භාවිතයෙන්. සම්පීඩිත වාතයේ උෂ්ණත්වය නිසා මෙම ඉන්ධන දහනය වීමෙන් සිලින්ඩර් එක තුල පීඩනය ඉතා අධික වීමක් සිද්ධ වෙනවා. මෙම පීඩනය වැඩි වීමත් සමග පිස්ටන් එක නැවත පහළට ගමන් කරනවා. පිස්ටන් එක බොටම් ඩෙඩ් සෙන්ටර් එකට ළඟා වන විට එන්ජින් හෙඩ් එකේ සවි කරලා තියෙන එක්සෝස් වෑල්ස් විවෘත වෙනවා. නැවත පිස්ටනේ ඉහළ යන විට එක්සෝස් වෑල්ස් හරහා දහනය නිසා ඇතිවුණු දුම සිලින්ඩර් එකෙන් ඉවතට පිට වෙනවා. ඉතින් මෙම චක්‍රීය ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙනකොට එන්ජින් එකට තවදුරටත් ස්ටාර්ටර් මෝටර් එකකින් සහාය අවශ්‍ය වෙන්නේ නැහැ. එන්ජින් එක තනිවම දිගටම භ්‍රමණය වෙනවා. සාමාන්‍යයෙන් මෙම චක්‍රීය ක්‍රියාවලියේ යෙදෙන සිලින්ඩර්ස් කිහිපයක් එක එන්ජින් එකක් සතු වෙනවා. සාමාන්‍ය මෝටර් රථයක එන්ජින් එකක නම් සිලින්ඩර්ස් හතරක් තියෙනවා. ඉතින් මේ කපාට විවෘත වීම, සංවෘත වීම සහ ඉන්ධන විදීම සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ පිළිවෙලකට. පිස්ටන් එක ටොප් ඩෙඩ් සෙන්ටර් එකට ළඟා වීමට මදකට කලින් ඉන්ටේක් වෑල් එක විවෘත වෙනවා. ඉන්පසුව නැවත පිස්ටන් එක බොටම් ඩෙඩ් සෙන්ටර් එකට ගෙන ගොස් නැවත කෙටි දොරක් ඉහළට එන විට තමයි ඉන්ටේක් වෑල් එක සංවෘත වෙන්නේ. ඉන්පසුව වායු සම්පීඩනය ආරම්භ වන අතර පිස්ටන් එක ටොප් ඩෙඩ් සෙන්ටර් එකට ළඟා වීමට මදකට කලින් සිලින්ඩර් එක තුලට ඉන්ධන
විදීම ආරම්භ වෙනවා. මේ සමග දහණය ආරම්භ වන අතර පිස්ටන් එක টপ ඩෙඩ් සෙන්ටර් එක පසු වී මදක් පහළට යන විට ඉන්ධන විදීම නතර වන අතර ඉන්ධන දහණය සහ එක්ස්පැන්ෂන් එක සිදු වෙනවා. පිස්ටන් එක නැවත බොටම් ඩෙඩ් සෙන්ටර් එකට ළඟා වීමට යම් දුරකට පෙර එක්ස්හෝස් වැල්ව් එක විවෘත වෙනවා. පිස්ටන් එක නැවත টপ ඩෙඩ් සෙන්ටර් එක පසු කර මදකට පසුව එක්ස්හෝස් වැල්ව් එක වැසී යනවා. එන්ජින් ඩිසයින් එක අනුව මෙම වැල්ව් ටයිමින් වල යම් යම් වෙනස්කම් සිදුවත් සාමාන්‍යයෙන් 4 ස්ට්‍රෝක් ඩීසල් එන්ජින් එකක් අනුගමනය කරන්නේ මේ හා සමාන රටාවක්. ඉතින් ඇයි මේ විදිහට කම්ප්‍රෙෂන් එක අවසන් වීමට පෙර ෆියුල් ඉන්ජෙක්ෂන් එක පටන් ගන්නෙ? එක්ස්පැන්ෂන් එක අවසන් වීමට පෙර එක්ස්හෝස් වැල්ව් එක ඕපන් වෙන්නේ. එසේම අනෙකුත් වැල්ව්ස් උත් විවෘත වෙන හා සංවෘත වන වෙලාවල් TDC හෝ BDC වලින් පිටත තියෙන්නේ. මේ සියල්ලම පරීක්ෂණාත්මකව නිර්මාණය කරලා තියෙන්නේ එන්ජින් එකකින් උපරිම කාර්යක්ෂමතාවක් ලබා ගන්න. හරි. මේ ඉන්ධන විදීම සඳහා ඉන්ධන සපයන්නේ කොහොමද? ඩීසල් එන්ජින් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් දකින්න පුළුවන්. ඒ මෙකැනිකල් ෆියුල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකකින් සමන්විත එන්ජින් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකකින් සමන්විත එන්ජින්ස් ලෙස. මේ මෙකැනිකල් එන්ජින් එකේ ඉන්ධන විදීම සඳහා ෆියුල් ඉන්ජෙක්ෂන් පම්ප් එකක් තියෙනවා. ඉතින් නිවැරදි වේලාවට නිවැරදි පීඩනයේ යුතුව සිලින්ඩර්ස් වලට ඉන්ධන විදීම මෙම පොම්පයෙන් සිදු කරනවා. පොම්පයෙන් සම්පීඩනය කරන ඉන්ධන ෆියුල් ඉන්ජෙක්ෂන් නොසල් එකකින් සිලින්ඩර එක තුලට විදිනවා. මෙම ක්‍රියාවලිය මගින් එන්ජින් එක මිනිත්තුවකට කැරකෙන වට ගණන එහෙමත් නැතිනම් RPM එක පාලනය කරනවා. ඉතින් ෆියුල් ඉන්ජෙක්ෂන් පම්ප් එක කෙලින්ම ඩීසල් ටැංක් එකකින් ඩීසල් ඇදලා ගන්නවද? නෑ. ෆියුල් ඉන්ජෙක්ෂන් පම්ප් එකට කලින් සාමාන්‍යයෙන් ෆියුල් ට්‍රාන්ස්ෆර් පම්ප් එකක් තියෙනවා. ෆියුල් ට්‍රාන්ස්ෆර් පම්ප් එක ඩීසල් ටැංක් එකකින් ඩීසල් ලබාගෙන එය වෝටර් සෙපරේටර් එකක් සහ ෆිල්ටර් එකක් හරහා අඩු පීඩනයකින් ෆියුල් ඉන්ජෙක්ෂන් පම්ප් එකට සපයනවා. වෝටර් සෙපරේටර් එක තුලදී ඩීසල් වල ජලය තිබුණොත් ඒවා ඉවත් වන අතර ෆිල්ටර් එක මගින් ඩීසල් වල අඩංගු වන අපද්‍රව්‍ය ඉවත් කිරීමක් සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකකදී ෆියුල් ට්‍රාන්ස්ෆර් පම්ප් එකෙන් ඉන්ජෙක්ටර්ස් වලට ඉන්ධන සපයනවා. අධි පීඩනයකින් ඉන්ධන සිලින්ඩර එක තුලට විදීම සිදු කරන්නේ ඉන්ජෙක්ටර් එක මගින්. මේ ඉන්ජෙක්ටර්ස් වලට යුනිට් ඉන්ජෙක්ටර්ස් කියලා කියනවා. යුනිට් ඉන්ජෙක්ටර් එක මගින් ඉන්ධන සම්පීඩනය කිරීම සඳහා යාන්ත්‍රික ක්‍රමවේදයක් භාවිතා කරන අතර ඉන්ජෙක්ෂන් ටයිමින් සහ සිලින්ඩර එක තුලට විදින ඉන්ධන ප්‍රමාණය තීරණය කරන්නේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් සිස්ටම් එකක් මගින්. මේ සඳහා එන්ජින් එක සතුව ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් මොඩියුල් එකක් තියෙනවා. ECM එක මගින් යුනිට් ඉන්ජෙක්ටර් එකට ලබා දෙන සංඥාවට අනුව යුනිට් ඉන්ජෙක්ටර් එක ක්‍රියා කරනවා. ඉතින් මේ එන්ජින් හෙඩ් එකෙහි සවි කරලා තියෙන වැල් සංවෘත වීම සහ විවෘත වීම මෙන්ම යුනිට් ඉන්ජෙක්ටර්ස් මගින් ඉන්ධන සම්පීඩනය කිරීමට අවශ්‍ය බලය ලබා දෙන යාන්ත්‍රණය ක්‍රියා කරන්නේ කොහොමද? මේ සඳහා එන්ජින් එකෙහි කැම් ෂාෆ්ට් එකක් තියෙනවා. කැම් ෂාෆ්ට් එක භ්‍රමණය කරන්නේ ක්‍රැන්ක් ෂාෆ්ට් එක මගින්. කැම් ෂාෆ්ට් එකේ ඇති කැම් ප්‍රොෆයිල්ස් වලට අනුව ඒ මත ඇති පුෂ් රොඩ්ස් ඉහළ පහළ ගමන් කරන අතර එමගින් එන්ජින් හෙඩ් එකෙහි සවි කරලා තියෙන රොකර් ආම්ස් චලනය කරනවා. රොකර් ආම්ස් මගින් වැල්ස් විවෘත සහ සංවෘත කරන අතර යුනිට් ඉන්ජෙක්ටර්ස් මතට බලය සැපයීමත් සිද්ධ කරනවා. මීට අමතරව එන්ජින් හෙඩ් එක මතම කැම් ෂාෆ්ට් එක සවි කර වැල්ස් විවෘත වීම හා සංවෘත වීම සිදු කරවන ඕවර්හෙඩ් කැම් මෙකැනිසම් අඩංගු එන්ජින්ද පවතිනවා. ඉතින් මේ සියලුම ක්‍රියාවලි වලට අවශ්‍ය කරන ලුබ්‍රිකේෂන් එහෙමත් නැතිනම් ලිහිසි කිරීම සපයන්න එන්ජින් එකට එන්ජින් ඔයිල් සම්ප් එකක් සහ ඔයිල් පම්ප් එකක් තියෙනවා. ෆියුල් ඉන්ජෙක්ෂන් පම්ප් වල නම් ලිහිසිකරණය සිදු කරන්නේ ඉන්ධන එහෙමත් නැතිනම් ඩීසල් මගින්මයි. මේ සියලුම ක්‍රියාවලි සිද්ධ වෙනකොට එන්ජින් එක රත් වෙනවා. ඉතින් එන්ජින් එක නියමිත උෂ්ණත්වයේ පවත්වා ගැනීමට කූලින් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් කූලින් සිස්ටම් එකේ තියෙන කූලන්ට් එහෙමත් නැතිනම් සිසිල් කාරකය එන්ජින් එකෙහි සිසිල් විය යුතු ස්ථාන කරා පොම්බ කරන්න කූලන්ට් පම්ප් එකක් සවි කරලා තියෙනවා. ඉතින් මේ කූලන්ට් එකට ගමන් කරන්න එන්ජින් හෙඩ් එකේ එන්ජින් බ්ලොක් එකේ මාර්ග නිර්මාණය කරලා තියෙනවා. කූලන්ට් එක මගින් එන්ජින් බ්ලොක්, එන්ජින් හෙඩ්, එන්ජින් ඔයිල් කූලර් එක ඇතුළු සිසිලන පද්ධතිය ඇති සියලුම ස්ථානවලින් තාපය ලබාගෙන රේඩියේටර් එක වෙත ගමන් කරනවා. රේඩියේටර් එක හරහා නිකුත් කරන වාත ධාරාවක් මගින් කූලන්ට් එකෙහි ඇති තාපය ඉවත් කරලා නැවත එන්ජින් එක තුලට ගලා යාමට සලස්වනවා. එන්ජින් පිස්ටන් වගේ දේවල් සිසිල් කරන්නේ එන්ජින් ඔයිල් එක මගින්. එන්ජින් ඔයිල් කූලර් එක තුලදී එන්ජින් ඔයිල් එකෙන් තාපය කූලන්ට් එකට ලබා දීලා ඔයිල් එක සිසිල් කරනවා. මේ සියලුම දේවල් සිද්ධ වෙන අතරේ එන්ජින් එක මගින් භ්‍රමණය වන ඕල්ටර්නේටර් එක මගින් ජනනය වන
පවතින විදුලියෙන් රථයේ හෝ යන්ත්‍රයේ බැටරියක චාර්ජ් වෙනවා. ඉලෙක්ට්‍රොනික එන්ජින් එකක නම් එන්ජින් එකේ විවිධ ස්ථානවල සවි කරලා ඇති සෙන්සර්ස් වලින් ලබා ගන්න දත්ත සහ එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් එකට බාහිරින් සැපෙන දත්ත මගින් එන්ජින් එක පාලනය කරනු ලබනවා. මෙකැනිකල් එන්ජින් එකක නම් සෙන්සර්ස් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික එන්ජින් එකට වඩා අඩු ප්‍රමාණයක්. මේවා එන්ජින් ඩිසයින් එක මත වෙනස් වෙනවා. මීට අමතරව අවශ්‍යතාවය මත එන්ජින්ස් වලට විවිධ අමතර අංග එකතු වෙනවා. ටර්බෝ චාර්ජර්ස්, AC කම්ප්‍රෙසර්ස් සහ එයා කම්ප්‍රෙසර්ස් පවා යන්ත්‍රයේ හෝ රථයේ අවශ්‍යතාවය මත එන්ජින් එකට සවි වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඉදිරිපත් කරන්න උත්සාහ කළේ ඩීසල් එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මූලික කරුණු ටිකක්. එන්ජින් එකක් කියන්නේ විවිධ උපකොටස් විශාල සංඛ්‍යාවකින් නිර්මාණය වුණු සංකීර්ණ යන්ත්‍රයක්. විවිධ ධාරිතාවයන්ගෙන් සහ විවිධ තාක්ෂණයන් භාවිතා කරලා නිර්මාණය වුණු එන්ජින් වර්ග විශාල ප්‍රමාණයක් අද වන විට දකින්න පුළුවන්.